සැදහැවත් ඔබ සේරුමදනාට සැදැහවත්න්නේ ජීවිතය ධර්මානකූල කරගනිමින් අර්ථවත්ව ගත කරන්නට ඔබට ධර්මානකූ ලස්වැසිල්ලක් ලබාදීම අර්මුණින් සෑම බ්‍රාස්්පතින්දාදිනයකම සැදහැවත් ඔබවැෙනුවෙන් සටිවිහදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දයිකත්ව සද්ධර්මදේශනය මෙලෙසින් අරම්භ කරන්නටයි සෝදාල අම්වන්නේ අදත් සුපපුරදු පරිදි දේශනාාවපෞත්වන්නට බෞතිය අරුපවාහිනේ මැදිරිපරිසුරුවයට වැඩම කරන්නට ේදනු කහපොල ස්ප්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවකාරාමය යන ඔබේ මහාවිහාරාදේශ්වර කම්මටටානාචාර්ය පෝජනය තපවවනයේ අරිය දජ අපේ පින්ත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනමෙක්ව සාධනාධ පාත්වමින් දම්ස බහමන්ට පේට පිළිගනිමුෝ. අවසරයි අපේ හාමුදුරුවනේ සාතෝ සාතෝ සාතෝ. සැදැවත්න්නේ අද මෙවතු මූ සද්ධහර්ම දේශනාව සඳහා සැද හැති දෛකත්වය ගැනමින් කටයුතු කරන්නේ. නවසීලන්තයේ පදිං්‍රි අයෂක් කොඩිපි ආරච්චි මහත්මයත් පවිත්‍රා සෝමරත්න ඇතුළු ඒ පවුලේ පිරිසවිසින්. සමන්තාචක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්සසුනන්තු සද්ගමොක්කදං දම්ම සවනකාලු අයංබදන්තා දම්මස්සවනකාලෝ අයංබදන්තා දම්මස්සවනකාලු අයං බදංතා නතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි පෙන්න්නස්සිලු දෙනම් සූදානම් වෙන්නේ සිල් ලෝක සත්‍යයාගේ යහපත අභිවෘරදිය විමුත්තිය උ දෙෙසාහ නිවැරදි ධර්මයක් දේශනා කළ අපේ ශාංතිනාය කළ උද්‍රා බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන්ම දායාද කළ ඒ ධර්මයෙන් බිදක්ශ්‍රවණය කරච සඳහා දායකත්තය ගන්නව නවස්ස ීලාන්තේපාදිංචි අයේසා කොඩිපපිළයාාරච්චි පවිත්‍රසව මරාත්ම ඇතුළු පෞුලෙසිරු දෙනා ආහස්නාසා කෞසල්ලයා දුවලාට සෙත්‍රාර්ථනා කරනවා මනිල්සාධියනයට නිරෝගිමත්දරු සම්පතක් ප්‍රාර්ථනා කරනවා මේ අරමුණු ඉටු කරගැනීමේ බලාපෘත්්‍ර ඇතිවයි මේ ධර්මදානමී පින්කම් සිද කරන්න. අපි දේශනා කරගෙන එන්නේ ධර්ම දේශනා මාලාවක්. දෙදස් විස්්සේ ජනවාරි මාස මේ ආරම්භ කරරි විශුද්ධි මාර්ගයයි අපි දිගාරන්නේ එ විශුදදිි මාර්ගයෙන් අපි ධර්මදේශනා රාශ්ියකින් දේශනා කළා එ විශුද්ධි මාර්ග තුනක් සීල විශුද්දිි චිත්ත විසුද්ධි දිිට්ටි විශුද්දි. කංකායි විතරන විශුද්ධියයි වෙන කටී දේශනා කරන්න එ දේශනා ශ්‍රවණය කලාන එ දේශනා නිවැරෙදදි බැහුවනං අපි දිික්්ටි විසුද්ධියදී ලෝකේ තියන සියල්ලාරගෙන වංකල්ල බැලුව කොටස්කීයකට බෙදන්්ඩ පුළුවන්තිිකිලා. බෙදන්ඩ පුළුවං වුණනේ කොටස් දෙගටයි ඒ තමයි නාමයයි රූපයයි. කිසිම ආකාරය කෙටට මේ කොටස් දෙක හැර වෙන කිසිම කොටසකට ලෝකේ කිසිම දෙයක් බෙදන බේ. ඔය දෙක තුළ ඇතුළත් කරන්න වවා. එන ඒ නිවැරැද්දිව දේශනා කළේ ලෝතුන අබුදුරජාණන්මහන්සේ. සබසෝ නාම රූපස්මි මානිනි මම සියල් නාම රූප දෙක තුළ පනවනු සියල්ලකිවේ ලෝකේ ධ්‍යාත්මික බහිරවසයෙන් ඇතිසිියල්ල සබ සෝනාම රූපස්මි මව නාමරූප දෙක තුළ පනෝනඒ පිළිබඳව අපි නිවැරදිී අවබෝධයක් ඇතිකර ගත්තා අපි නිවැරදිෝ දේශනා කලාා දිට්ටි විසුදිය ත්‍ර නාමරූප දෙකක්මයි තියෙන්නේ අපි එතන ඉදලා හොයන්නේ නාමරූප දෙක කොහමද පිළියලවෙන්නේ සකස්්‍යයෙන්නේ කවරු හරි සකස් කරාද මේ කවුහරි මැව්ුවද මේ කවුරු කාගේ හරි නිර්මාණයයක්ද එමන ඇතා එකයි බේහට ගන්නවද එමනතා මේසි අල්ල පෙර කර්මිං සිද්ධ වෙනවාද හේතු පළධර්මතාාවද ද බුදුරජාණන් වහන්සේ මෙ නාමර රූප දෙක ඇතිවෙන හේතු කිව කොහමද ඇතිවේ කාගවත් නිර්මාණයක් නම කවුරුවත් දායාද කරපයකකුත් නෙමේ. කවුරවත් මවපයකකුත් නෙමේ. ඉබේ හටගත්තයක ගුත් නෙමේ. කර්මයම සකස්ච්චයකුත් නෙමේ. තථගතයන් වහන්සේ දිරිපත් කරන න්‍යාය තමයි හේතුන්ගේ හටගන්න. ඒ දර්ශනය තුළ අනි සියලුම දර්ශන බැහැර කරන්න වෙන. මේ හේතු පල ධර්මය අවබෝධ කර ගත්ත කෙනට පුළුවන් කමතින අ සියලු මත දික්්ටිවලට උත්තරදෙන්ට නිවැර දික්‍රමයක තමයි අපි බලගෝ එන නාම රූපර් දෙක සකස්යෙන්නේ හේතුන්ගේමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පෙන්නල දෙන වර්තමානයේ මෙන්න මෙවැනි ටිකක් තියන මද කියලා ඉස්සල්ල පරීක්ෂ කළ බලන්ට මටි වි්ඥානය විඤ්ඥාය කන මනස සිතර මනසිිකාරය අරමුණු දැනගන්න ස්භහාවයට විඤ්ඥානයකන අරමුණක් දැනගන්නවදඒට විඤ්ඥානයක කරූපය පිළිබඳව දැනගන්න විඤ්ඥානී විඤ්ඥානය නැත්තන් දැනගන්න බෑ සබ්දය පිළිබන්ඳව දැනගන්න විඤ්ඥානි ගඳ සුවද දැනගන්න විඤ්ඥානී රස්ස හඳුනගන්න දැනගන්න සීතල්ද උනද කියල දැනගන්න විඤ්ඥාන. මනසටන සිතුවිලි දැනගන්න විඤ්ඥානි. එන විඤ්ඥානය තියනෝපිට. ද වර්තමානය ක්‍රාත්මක වෙන. නාමරූප දෙකක් තියනවා කියන දුරජාණහන්සේ. තර නාම කියන විඥ්ඥානය කියන්නේේ නමධර්මයක්. රූපධර්र्මකට අයිති වෙන්නේ එකන්නේ මහබූත හතරේ නිර්මාණය වෙච්චය එකක් නමෙයි මනස සිත විඥාන මනසිिකාරය නම රූපදක තුර වේදනාව කලක් තිෙනඒ මහබූත හතරට අයිති වෙන්නේ එක සිතුවිල්ල ස්භාවයක් විතරයි දඒ මනසිකාරය හෙවත් මනස සකස්ව වන ස්භාවයක් संඥාව කියලදයක් තියෙන සතර මහා ධාතුවන්ට හෙවත් මහභූතහත්තරට හඳුනගන්න බැහැ. හඳුනගන්න මනසින් සිතින් වි්ඥානය සං්ඥාවෙන් හඳුනගන්න. ඒටත් විඥ්ඥාණය උපකාර වෙන. ොට සඥාව කියන්නේ සිතේ පවතින ස්වභාවයක් නමුධර්මය. සංක්ස්කාර කියල දෙයක් කියන අපේ සිදී. එතමයි සිතුවිලි එක වෙලාවක පැත්තටත් හැර වැඩිවෙලාව නරක පැත්තට හැරෙනවා. නරක පැත්තර හැරෙනීමට අකුසල්කිවා. හොඳ පැත්තට හැරෙනේවට කුසල්කිවා එනං සං්ඥා කලෙකුත්ති න සංස්කාර කියලෙකුත් ත මේ ක්‍රාත්මක වෙන විඤ්‍යානය අත් එක් විඤඥානය නැත්තන් ක්‍රියාත්ම කරන්න බෑ හැබැයි? එ විඤ්ඥානයට ආකාරයට විඤ්ඥානයටබේදනාවට හඳුනාගැනෙවත් සංඥාවටට සිත දෙපැත්තට බලවත් කරන ආකාරයක් තිනවා කර්මාහෙවත් චේතනාහෙවත් කුසල් අකුසල් කීන හැබේ මේවට පිහිටට තැනක් ඕනිි එ පීටන්ට තැක් තමයි අ මහභුත හතර සකස් කළ දීලතින්න ඇසක් හදල දුන්න තිනයි කනක්හදල දීල තින නාසයක් හදල දීලතින දිවක් හදල දී කයක් සරීරයක්හදල දීලතින. අන්න පිහිටන්නේ තට සිතට පිහිටන්ඩ හදල දීලතින මහභූත හතර කොටස්ටිකක් එකට කිව රූප කියලා දැන් වර්තමාන තියෙනව දෙමටිකක් තිය සිතහ සිත විලිත්තිනවා මහබුතහතනය සකස් ෙච්ච දිය ධර්මටික කුත් තිය වර්තමාන තියෙන නෑන්ේ කාඩ තර විඤ්ඥානය අ තින නාමර ූපදය තිය ආයතන හයක් ති ආයතන කිව ඇස කණ නාශය දිවශරීරය මනස දැ තියෙන දුරගේ පහක් කර මහබූත හතරට අයිති මනාතනය විඤ්ඥානයට අයිතිී ඒකු තියන යුත්ති. ආයතන යට ස්පර්සහයකුත් වර්තමාන සිත වෙන ඇට රූප ගැටෙනවා ඉස්පර්ස වෙන. කනට සබ්ද ස්පර්ස වෙන නාසයට ගන්ධ ෂස්පර්ෂ වෙන. දිවට රස ස්පර්ෂ වෙන ශරීරයට සීතන ස්පර්ෂ වෙනවා මනසට අර්මුණ ස්පර්ස වෙන. එන ඉස්පර්සහයකුත් වර්තමානනි ක්‍රියාත්මක වෙන. ත විඤ්ඥාන නාමරූප සලායතන පස්ස හය විදින අප ඇනොත් ඉදිවා සතර මහාදහතු වනාට විදින්නේ මනසි ඇ විදින්න බැහැ ඒ විින්දනය සඳහා උපකාරයක් විතර එයා කරන්න කනෙන් විඳන්න බැහ එකැන මහාභූතහතර උපකාර වනාට විඳින්න බැහැ විදින්නේ මනසින් සබ්දය පිළිමඳම විදින්නේ මනසි නාසට විඳින්න බැහැ හැබ විඳින්න්නේ උපකාර කරන. තො නාසේකිවවේ මාබපුතා කරට එකට රූප කියන වචනය පාරිච්චිකන්න. විඳින්නේ මනසි සිති විඤ්ඥානය අරමුණු දැනගන්න. දිවට විඳින්නත් බැහැ විදිින්නේ මනසි. කයටත් විදිින්න බැැඒ අයට දැනෙන ස්භාවේ විඳින්න මනසි. මනසිම් පුලුවන් ාහිර අරමුණු ඕනකක් කරන්න විදිීට මනසට පුළුව තයතොර වර්තමාන විඤ්ඥානයක්තියන නාමරූප දෙකක් තියනවා ආයතන හයක් තියනවා ඉස්පර්ෂ හයක් සිද්ධ වෙනවා විඳීමහයක් ති වෙන ඇති දන්නේ වෙන මොකක්ත්නයම සතාගතයන් වහන්සේ දේශනාය කරන ඔය පහල් ලැබුණ තු පැර හේතුවන්ගෙන් පහලබ වි්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා දැී එනම් මේ පා හැදුවේ එහේතු මොනාදිකි අපි හොයන්නන. කංකා විතරණ විශ්ුද්ධියයෙන් අපි පිරිසුන්ද කරගන්නේ ඒතුන්ගේ දකස්සන්නේ එමනැත්ම් වෙන ක්‍රමයකුණු සකස්සනවද කියන්නේ එක පිළිබඳව පරීක්ෂණයක් කරන්නේ. කංකා කැන සැකේ එක සුද්දරගන්න විුද්දිි වඩාත්ම සුද්ධ කරගන්නව පිරිසිදු කරගන්නනවා කංකා විතරන විසිුද්දී. තතාගතයන් වහන්සේ දේශනා කරනවා ඔය පා සකස්සන්න පෙරභාවේ හේතු පහක්තින ඒ හේතු පහන්තම ොප හද. බලමිතවර බදුරජාන්සි දශනා කරන කාරයට හේතු පහම දැදක මොනාද හේතුඒ හේතු පහතමයි අවිද්‍ය අපි විද්‍යාව විපදගනේ විද්‍යාව උපදනවාන යම් කිසි කැනෙය රාග්‍ය අවසන් කරන්න ඕන රාජය කියයන එලනවක් කියනෙක් රාගයන එඇලන එක අවසන් කරන්න ඕන විද්‍යාව පෙදවා දේශය කියනෙ එකත් අවසන් කරන්්ඩ මෝනේ විද්‍යඋපදවන්ට මම කියන ස්භාවය මගේ කියන සවභාවය අවසන් කරන්්ඩ මෝනේ විද්‍යාව කියනෙ උපදවන්ට එයා විද්‍යාව නැති කරනවා රාගයට තියෙනවන යට අවිද්‍යාව තියනවා දේශය තියෙනවන යට අවිද්‍යාව තියෙන මම මගේ කියනස්භාාවය තියෙනවනං සිත තුළ ක්‍රියාත්මක වෙනවනක් මම මයි ඉන්න කියල මගේ මයි මේවක් කියල සිත තුළ ක්‍රියාත්මක වෙනවා නගේ වෙන සිිත විල්ලා එය විද්‍යාවපදලවන අවිද්‍යාවතිීන. මානයඇත්තෙන ඒකම දිට්ටියර්ථ එක් එන්නෙ මානය මම මගේ කියනකොටම දිට්ටියට වැටිලිඉවරයි දිට්ටි කියන්නේ වැරදිට දකිනු. ඇයි තථගතයන් වහන්සේ පෙන්නන්නේ පුච්චලයෙත් නැකින එක. සෙක් නෑ ජීවයක් නෑ කිය කෙනෙක් නෑනෙක් නාම රූප දෙකම් සබසෝ නාම රූපස්මි නාම රූප දෙකක් මයි තියන්නේ කියන එක. ගඹුරු ධර්මයක් සරලබ කියන්නේ අපි සියලු දෙනාට මේ අවබෝධ කරගන්න ඥනසක්තිය තියෙනවා. උස්සූ මනසක්තියන නිසා මනුස්ස රකිනවා උසස්සූ මනසක්තියන්. එනි සතමයි තතාගතයන් වහන්සේ පෘතිවිය පහල වෙන්නේ මේ ධර්මය දෙශනා කරට. න දශල දෙන්ට ඉස්සලා මේ ධර්මය දේක මනු්‍යයන්ට මනුස්්‍යයන හිව සෙල්ලාම ධර්මය දශනාකර ඒනම් අපි අවිද්‍යාවෙන් විද්‍යාවට එඩනම් රාගය අවසන් කරඩ මෝනේ එලනෙක් එන අපට පෙරභව මේක තිබ්බද පෙරභවයේ තිබ්බ නිසා අපි විද්‍යාව උපද වගත්ති නෑ රාගය තිබ නිසා දේශයක් පෙරභවය තිබ නිසා පෙරභවය විද්‍යාවපදවා ගන්නත් බැරුණ. මම මගේ කියන සභ පෙරභවය තිබ නිසා දිිට්ටිය තිබ නිසා අප විද්‍යාවඋපදවාගන්න බැරි වුණා එම් අවිද්‍යාව තිබ්බ කියලා පිගන්න දැනුත්තයක තියෙන පරබ අද්‍යාව දුක පිළිබඳව හරියාකාරෝ වටහගත්තයෙත්න. දුක පිළිබඳ චුට්ටක් කිය දුකඇතිවින්නේ කොහිදය මහබූත හතරෙත් ඇති වෙන ඒ අනුව සිතිවිලි වලත් ඇතිව වෙන දුක කියනෙක් මේ මහභූත හතරර අපහසුතාවයක් ඇති වනහා අපි කියනු දුකයි කියා මහබූත හතර අපහුතාවයක් විකෘතිතාවයක් වෙනසක් දුර්වලතාාවයක් ඇති වුණහාම ඒක විසඳගන්නේ මට කියලා නෙම සිතුවිල්ලක් තුළි ැොහොමද වාඩිවෙලා මඉන්නමනි ඉඩ පස්සේ මොකද සිතට දැනන්නේ ඉඩ බෑ කියලන සිතුවිල්ලක් කෙනවාද නැද දැී මහභූත හතරය අපහසුතාවය විසඳගණ්ඩය පාවිච්චි කරන මොකද සිතුවිල්ලක් පැලි ද ය උපකාර කරගන්න නාම ධර්මයක් එකැන මේ රප ධර්මයනවත් මහබත හතරටවත්ම සතර මහදහතුන්ට දැ අප හසුතාව ැ අපහසතාවේ නැති කරගඩ උපකාර කරගාන්න කාවිද සිතුවිල්ලක් නාම ධර්र्මයක් සිවිල්ල මොකදක සිතුවිල්ලදද න වෙනස් කර නැ ට මද නැකිට්ටි සතර මහධාරතුන්ගේ පහසුතාවයටට පහසුවක් ඇති කරල දුන්න අද සිතුවිල්විසි. මේ තේරුම් ගැන්ඩ මම කරන දෙත් නෙමේ ව මමත්තයෙන් තොර බණ කියන්නේ මම තුළ හිරවෙලා ඉන්න තා කල්ල විද්‍යා. දිිට්ටිමයි. දැ පැහැදිලීට මම කියනෙ ගැමුුරු හැබේ. සිතුවිල්ල විසින් අර පහසුතාවේ නැති කල කාලෙට මගේ හබූතතර අපහසුතාව නැති කළේ ඇයි මහබූත හතර නිදැන් වාඩිවෙලා යාගෙන එක විීග ෝකින් ඉින්නවා. දැයින්නකොට සිතුවිල්ල මොකද එන්න සිතුවිල්ලඒ මහබූතහත්තරට ඇතිවෙන අපහසුතාවය මගහරගන්නය පාවිච්චි කනක් තර පුද්දල සම්බදධය මෙතර නෑ සිතුවිල්ලක් හදනවා දැට අපහස ැතට මොකදති කන නැටන්නේ කවදති. අර අපාසතාවය අයින් කරගතර සිතුවිල එතොට එ නාමධර්මය රූප ධර්මයට ප්‍රත්තියද. හදර කල්පන කළ බ විදින්නෙක් නෑ විදවන්න කුත් නෑ කරන්න කුත්නැ කරන්න කුත්න. මේ නාම රූපද දෙ කොවුණනුන්ට ප්‍රත්තිය වෙන උපකාරවෙනවා. හේතු හදන. එනං ඒ සභාවෙන් අපි විිදුන්නෑ පෙර බරි අවිද්‍යා්‍යකම යාරය. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන සිත තුල ගොඩනගෙන ස්වභවය. අවිද්‍යාව කියැන නොදන්නාකම නොතේරෙනකම නොවැටහීම මුලාව රැවටම් අනවබෝධයඇතමා විද්‍ය තති අද්‍යකොක් විස්තරති නම මීට කින් සුත්්‍රර දේශ කලතින. ඒ අවිද්‍යාව නිසා අපි මොනාද කිරුව පෙරභවිය. තව නාමධර්මයකට අවිද්‍යාව කියන නාමධර්මය උපකාර කර. අපි නෙමේ කලින්. ඉදිරි සිතු විල්ලකට උපකාරය කල. අවිද්‍යාව කැන සිතුවිල්ල විද්‍යාව කියන සිතුවිල්ල. අවිද්‍යාක කන සිතු විල්ලක් තර න ධර්මය සිතේන ගඩනින් විද්‍යාවගොඩනැගැන සිතේ අවිද්‍යාව පවතින්නේ සිද. එහම් අවිද්‍යාවන මතිඒ සිතුවිල්ල ඉදිරි සිතුවිල්ලකට ප්‍රත්තිය වෙන උපකාර වෙන. ඉදිරි සි විලිමොන අවිච්‍යාපච්චා සංකාර අවිච්චපච්චාසං අවිද්‍යාව ප්‍රත්ථය වෙනවා සංස්කාරවලට තර සංස්කාරකිවේ නාමධර්ම සංස්කාරකිවෙ ත චේතනාකිවේ කර්මවලට ද පෙරබව හැදුවල් හැදවා පෙරබව නැත්තම් මේ භවට එන්නේ කර්මයක් එක පැටලිලා යවේ ඉ ම් පෙරභව අපට නාමධාර්මය අවිද්‍යාව නැති නාමධාර්මය අපේ මානසි ක්‍රියාත්මක වෙන්න ඉඩදීම නිසා අපි ගොඩනැගු අයම් දෙයක්ඒ තමයි කුසලාුසල චේතනා කුසල කුසල සිතුවිලි කස නාමධර්මයන් එකගොට නාමධර්මයක් නාමධර්මයන්ට ප්‍රත්ථය වනාද මම කර්ම කලාද මමත්තයෙන් තොර කතා කරන්නේ. පරමාර්ථ ධර්මය තුළ සිතතියන්න වෙනවා ධර්මය තේරුන් ගැන්ට සම්මුතිය තුළ බණ කියන්න පුළුවන් සම්මුතිය තුළ බණ කියනට අක්කල් ධර්මය අවබෝධ කරන්න බෑ පුද්ගලෙහුට වෙන දෙයක් ගැනො වෙන එමිත පුද්ගලෙකුට වෙන දෙයක් ගැන තින් අර අවිද්‍යාව නැති සිතුවිල්ල ඉදිරි සංස්කාර නැමති සංස්කාර ගොඩ නැගෙන එස් සිතේ එට පෙරභවේ අපි සංස්කාරහෙවත් කර්මහෙවත් චේතනාහිවත් කුසලා කුසල දෙකපි කරාද කරා සිතුවිලි තුළ සිත තුළ ගොඩනැගව. එඒ එකක් නයාද මේ භවයට එක ආරම්මණයක් කරගෙන මොකද අවසාන චුතිස්සිත හා මේ භවේ පළවෙනිස් සිත සම්බන්ධ කරන්න එක ආරම්මණයකෙන් අරම්මණ දෙකක් කරගන්න බයි. එක කුසලා ආරම්මණයක් ඒත් ගොඩනගන්න මනසිය. එ අකුසලාආරම්මයක් ඒත් ගොඩනගෙන්න්නේ මනසේ අකුසලා ආරම්මණයක් ඉං ාවන මෙහෙන්නේ සේම නිරය තිරිස ලෝකය ප්‍රේතලෝකය හරි එහ අපි අකුසලාරම්මනයකින් නෙමේය විල්ල තියෙන්නේ කුසලාරම්මනය එකුසලා රම්මණය ගොඩනගුණේ මනසි එහ පෙරබහ අපට අවිද්‍යාව තිබ්බා ඒ අනුව අපි චේතනනා හෙවත් කර්ම හෙවත් කුසලාක්ුසල් දෙක අපේ සිතතුන හැදවා එ ගොඩා අවිද්‍යාවනමති නාමධර්මය ඉදිරි නාමධර්මයට ප්‍ර්‍යයි කියනෙ හරිද විද්‍යාපච්චය බදුරජාන්වාන් දේශනා කුණා විද්‍යාව ප්‍රත්තිය වෙන උපකාර වෙනවා සංස්කාරයවත් කර්මවලට අ නොදන්නකම නොතේරෙනකම නොවැට හීම නිසා කර්ම කරා හතුකට දෙක් අපි පෙරභ හේතු දෙකක් හැදුවදනෑ තවත්. පෙරබව තන්නාව තිබල තිබ පෙරබවේ තන්න අප පිළිබඳව අවබෝධ කරගන තෘෂ්ණාව සහමුලින් නැති කරන බුදුරජාස පැදිලියම දේශනා කලා මහනනිනි අට පුනර්භයක් නෑ තන්නාව සේෂයයක්ත් ඉතිරි නැතුව සහමුලින් අවසන් කරාද මහන අට පුනරබව වෙන්නේ එහම් අපට පෙරභවේ තන්නාව තිබ දැනුත්ති දැනු එම් පෙරභවේ අප එකක් නේද ඉතින්නේ එ පෙරබභවේ තන්නාවක් තිබා තියන උපාධානයක් උපාධානය කියන තදිින්ගන්න තන්නාව කියන ඇන නන්දිරාගය කියනවා රාග කියන නන්දිරාගේය කියනවාකාම චන්දය කියනවා ආසාාව කියයනවා ඇල්ම කියන ඕනැකම කියනවා කෑදරකම කියන කොම එකයි තියනවදනද එන පෙරභවේ තන්නාවත් ද නාමධර්මය ඇක පෙරභවේ නාමධර්ම කියද විද්‍යාාව නති මධර්මයත් හේතුවක් මේ භහටට සංස්කාර නැමති නාමධර්මයක් මේ බහට එන්නට තෘෂ්නාව කියන නාමධර්මයත් හේතුවක් මේ බහටට සිතුවිඩි විතරයි තෘපාදානය එකන එක උපාධානය කියන දඩිවගන්න තදිින්ගන්න ග්‍රහණය කරගන්න අල්ලගන හිර කරගන්න කාම පාාන බෞපාධන දිිට්්‍යු පාදාන අන්තවදු පාග පාන හරක් ති. අදගත් අල්ල ඒ අනු ආයිකර්ම කරා එහනම් අපි පෙරබාාව අපට හේතු පහක්තිනවා මකදද අවිද්‍යාව ති්බා ඒනු සංස්කාර එතු නාමේ නාමයට ප්‍යයි අවිද්‍යාාව ති නාමධර්මය ඉදිරි නාමධර්මයට ප්‍රත්්‍යයයි සංස්කාරකෙන නවධර්මයන්ට උපකාර කරගෙන සංස්කාර ගොඩ නැග්වස් සිත තුළ කුසල කුසලකාර ඒ එක කරම් බැස්සා ප්‍රතිසදිි වි්ඥානය ජලාබුජය මවකුසට බැස්සද එට විඤ්ඥානයට ප්‍රත්්‍ය වුණේ ඒ බැසගන්න ප්‍රතිසධි විඤ්ඥානයටට ප්‍රත්්‍යයුනේ පෙරභවය සංස්කාරයක්න නාමධර්මය නාමධර්මයට ප්‍ර්‍යයිද උපකාරයි දැන්තුකොට ප්‍රතිසන්ධි විඤ්ඥානය මෙතන බැස්ස ගමන් මෙතන සකස් වුනා වේදනා සංඥා සංස්කරකන ධර්මයන් එතොරද මේ භවේ ද වි්ඥානී ක්‍රියාත්මකයින එතන දල ප්‍රසන්ද වි්ඥාන ගත්ත තැන දල නාමරූපල් දෙකත් එක් ක්‍රියාත්මක වනේමකද පස ඥා ද නාම රූප දෙකත් තියන ප්‍රසන්ද විඤ්ඥානය තියන නාමරූප දෙකක්තියනවා ආයතන හයක්තියනවා අයතන හට ස්පර්සාහයක් සිද්ධ වෙනවා යිස්පර්ශය මිදීම යයක්තිය මේකින් පහක් කරන ශ්චියලු මෙ නාම ධර්ම සි විඩිවිත. සැද විඥානය මධර්මය නාමරූපදකින් ගරූප පහක් විටර ඇස කන නාසය දිවසරීරය කියනේව විතරක් රූපහෙවත් සතර මහධාතත් මහබුත හතරට යිතිය. ස්පර්ශ හයම නාමධර්මය වේදනා හයම නාමධර්මය නාමරූපතකත්දක්‍රියත් මක ට. තොර වර්තමානයේ තර අතීටය හේතු පහත් තාගතයන් වහන්ස පෙනන අතීත යතු පහක් නිසා වර්තමාන පල පහක් හැදුවගේ හ හදාගත්ත පුං්චලේක්නෑ නාමධර්මයන් නාමධර්මයන්ට ප්‍රත්තියයි එකන අවිද්‍යාව නමති නාමධර්මය ඉදිරි සංස්කාර කියන නාමධර්මයන්ට ප්‍රත්තියයි ය අවිද්‍ය සංස්කාර කියන නමධර්මයන් ප්‍රසදි විඤ්ඥානයට ප්‍රත්යයි එ නදල විඤ්ඥානය නාමරූපයන්ට පත්ය නමරප සතන සලා ඇතන ස්පර්ශයට ප්‍රතිය ඉස්පර්ශය වේදනාවට ප්‍රත්තියද මොකන්ද ක්‍රියාත්මක වුණේ අයට හේතු පහය තොරට පෙරභවට තන්හාාව නැම තිනාම ධර්මය සිත තුළ ක්‍රියාත්මකුණල් තන්නාව කොහෙද ගොඩනැගන සිතේ කිව්ගොත් හරිද ඔව තන්නාව කෙනෙ කොහෙද ගොඩන සිතේ එහෙනම් උපාධානය කෙනෙක ගොඩ නගන්නෙත් සි එම කියනක ගොඩනග නිස්සිතේ අ ද්‍යාව කියනක ගඩනග නිසිතේ තොර අවිද්‍යා සංකාරා තන්නා උපාදාන කර්ම බව එනම් පෙරභවේ හේතු පහක් හැදවා වර්තමාන පල පහගටය පෙරබවේ හදපු හේතු පහත් ඒ හේතු පහම නාමධර්මයන් ඒනි සිතත්ක පැටිලි ලයිනවක කිය ත වර්තමානය හැදවා නාමරූප දෙහක් එෙක්ක ත් නම් ධර්මයන් කීපය වි්ඥාන නම් රූප රූපය කියන එක රූප පහයි තොර සලාතන එතන තියන රූප පහා එකක් මනා ත්තනය ස්පර්ශ වේදනා දැන්ව එකක්වත් මටයිති වන නම් රූප දෙක් නේ ද ක්‍රියාත්මක වන්න එකතු අපි රැවටිලානේ දන්නේ අනෝ බදධයක් නේදති නොටහක් මුලාවක් නේදතියෙන්. මමත්තය තුළ පුද්ගලයෙක් තුළ කෙනෙක් තුළ අපේ මනසරඳපගෙන. බුදුරජාන්ස දේශනා කරන්නේ ඕක තමයිස්සල්ලා අයින් කරන්න ඔොු ධර්මතාවය. මකක්ද මම මගේ කියන ඒ වැරදික්ටිය අයින් වඩ මෝණය. එතකොට තමයි පරමාර්ථ ධර්මයන් හොඳවට මනසට වැටහෙන්නේ. තේරෙන්නේ. අවබෝධ වෙන්. පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ නොවෙන තා කල් ර්මය තරම් ගන්න බය පර්මාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ වෙනවාද එක සෝතරයකින් ධර්මය අබෝධ කරන පුළුවන් විසයෙක් දහක් සූතරතිනවා හොන්දටම දේශනා කල දන බුදුරජාන් වත් එකයි යෝන හැබැයි හරියට තේරුන් ගන්න ඕනේ නිවැරදිවට තරුන්ගන්න ඕන අවබෝධ කරන්න පුළුවන් එන අතීත හේතු පහ වර්තමාන පලපහ හැදවා ද නාගත හොම දනාගතයට න ද මෙතනින් අවසන් කරන්න ඕනි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ කාලික දමක් කාලයක් නමකට දැඟ අවබෝධ කරන්න පුළන් හැබයි මේ දේශනා කරන හේතු පහ මේසාලාව තුළ නැ එකටලා ලට අන්න පුළුවන්නම් රතන් වහන්සකෙන කැටිට ලීඩියේ ඒ තු හ අරගෙනම සාලාගේලට ගියත් තවත් බවයක් හදනවා තර එතකොට පුද්ජලයකුට වෙන දෙයක් නෙමෙයි මේ මහාභූත හතරට භූතියෝ කියන්නේ අප රවටන ජාතියක්න නොපෙන ඉදගෙන අප රවටන ජාතියක් භූතියෝ කියන්නේඒට මහා නික බූතත්ේ මහාභූත කියල ඇත්ත නොපෙන ඉදගෙන අප රවට්ටන එනම් වර්තමානයේ පහක්තියනවා අනාගට පළ පහක්ගෙනයන්දන ද වර්තමාන ත විද්‍යාවතය නොද වර්මාකට පෙරභවෙන් අරගෙන ම මේ භවයට ද මේ භහිේතකොට අවිද්‍යාමය විදිර විද්‍යාවට එනවානං තතාගතයන් වහන්සේ දේශනා කරනවා රාග්‍යාවසන් කරන්නට රාගකන් සිතලන තැ සිත එන අධ්‍යාතනය කතන රාගය බලන්න හොඳට කල්පනා කරලා සිත එලන තැන් එලනවදන දැක්කතන හොඳනම් එතන සිත එලුුණා එහවුණු හට මිහිරනං එතන සිත එලුුණ සුවද ආස්සාධ ජනකනං එතන සිත එලුුණා රසය ප්‍රණීතන එතන සිත එලුුණ සරීරයට දැනෙනවනම් සීතවෙලාට උස්්නයත් උස්්න වෙලාට සීතලත් මාරු කරගන්නඩ පුළුවන්න්න එතන සිත ඇැල මනසිංගන්න ආරම්මණය ඉටනාන එතන සිත ඕකතමයි රාග ඔකතමයි රාජය ඒම් ඉතුකොඩ බුදුරජාණන් වස දේශනා කරනවා විද්‍යාවෙන් මිදෙන්්ඩනං යම් ගකිසිගැෙන රාගකයන්නේත් සිතේ ඇති වෙන සිතුවිල්ලක් විටරයිනි මේ සිතුවිල්ලකටන අපි මේ රැවටිලාන්නේ සිතිිවිල්ලෙ භවියාරන්න නිගව භාවවිකට යන්නේ බෞතික වස්තුූන් මේ ලෞකික වාස්තුන්, මොනතරම් සම්පත් මොනතරම් කෝටි ප්‍රකෝටිකනම් ධනයන් නැව් ගුවන්ඥාන මහසාාල ගොඩ නැගි වල හිමිකරුවේ කුුණත් ඔයයි කක්ක තිීගා භවේයට ගෙනිච් කෙන කින්වද. එදුමක් නැතුව නිතු කට්්‍යා පවු යන්නන්නේ ගබවිට එති හම් මේ බෞතික වස්තුන් ල මොකක්ද දෙෙති ප්‍රෝචන මේ නාමරූප දෙක සන්තර්පනය කරන්න නේදයි සියලු වස්තුූන් නොට පහාාවති රාගයතින්නේ. බෞතික වස්තුන් නොට නේද රාගයතින් ඇයිඒ නොදන්න කමම නී අවිද්‍යාවම ගතිය නීද අන්න විද්‍යමට එන්න නම් සතාගතයන් වමාන්ස දේශනා කරන්න මේ භවේ රාගය ඒකයි මංකේ රාගේ මේ ශලාවිතයේ ල එලියට අන්න පුළුවන්න බන අපපි ප ප්‍රෝචනි තරයන්ගේ නැත් අන්ගෙති මට කරන්නතිබුත් රාග ඇත්තක පැටිල්ලා තියෙන මනස්ස අපි රාග්‍ය අයින් කරලා මනස ති ච රාගය මනසින් අයින් කරනු රාගේ කියන සිතු වෙල්ලක් තර මනසි ක්‍රියාත්මක වෙන සිතේ ක්‍රාත්මක වෙන ධර්මතාගයත නෙද. ඒ මොනතරං කෝටි ප්‍රකෝටි ධන නිධාන රත්තර ආකරතියෙන්න්න පුළන් පුච්චරයකුර. ගුවන් ්‍යයානාාතතියෙන්න්න පුළාම විශාල නැවති එන්න පුළන්. ඒ සියලු සම්පත් මනසි නෙමේ දල්ලගඉන්නේ. අතිංගල්ල අදදින්නේ ොක් දතිංගල්ලන්න පුලාන් කෝටි ප්‍රකෝටි ධනයන්තිබත් ඒව තියන ැකෝලහි එක්ක සේපෝලහි අටිගල්ල ගඳන්නේ ද මනසිං අල්ලගෙනි. තොර මනසි කියයන්නේ නාමධර්මයක් දකොට ඇලෙනව කියන්නේ රාගය කියන්නේ නාමධර්මයක්න දැන් සිතින් මේ දල්ලන්නේ දැ අල්ලගෙන ඉඳලා මොනවාද හට ගෙනන්න පුලො පොනර්භහයක් තියෙන නසයෙන් පොනර්භහයක් තියවා පහැදිලන පෙරවාවේ හේතුහ නිසා වර්තමාන පලා वाර්තමාන හේතු පහද හැදුව අනාගත පලපහ විඳන්න වෙනවා හැබැයි ඒ විඳिන්නේ මෙන්න මේ කරුණු හතර नाම් රूප देखේ මතින පීඩන ස්भाමයක් පීඩනයක් ති කරන්න නිරන්තරය पीඩනය ඒමංක වාඩ වෙලා ඉන්නකොඩමොහයි වෙනස් කරන්න වෙන වෙනස් කරන සතර මහ දහතු වන්ගේ සභාවය වෙනස් කරන්න නැකෙටලා නැකටල ඉන්න බැහැ සතරමහධාතුන් මෙම කෙින්ක ති බට අඩය මින්ඩ බේ ටික වෙලාවක්කෙදී සිතුවිල්ලක් අරනාමධර්මයයට කියනෝ දැම එක වෙනස් කරට නැට පසගේල ටික් ඇලෙන. නැහම තඩ පුල බඩබ සතර මහධතු මහභූතිය ටික දැනුන් දෙෙන අසිතට සිතුවිල්ලද දෙන. අපහසු ඉදැන් මේ සතර මහදාහතුරට දැන් ඉන්න අපහසු පුද්ගලයටනෙමි ද සිතු විල්ල දෙන තුර සිතවිල්ල මොකද කරන්න. මහපුධහතරය සභාවය වෙනස් කරන දැන් හරි. එදනේ ප්‍රතිකාරමය සදාකාලිකද. ආහාර නිරන්තරය මෝන එතු රහාර ඕනේ මටද මේ සතර මහදහතුන්ගේ අපහසුතාව නැති කරන්න. ආහාරය කියැන සතර මහභූතියෝ මහබූතහදර රේකයන් මහබතහතර තොර සරීරයේ ඒ අපහසුතාවය මහබුතහත්තරගේ අපහසුතාවය නැති කරගන්න සිතුවිල්ලද දෙනවා නාමධර්මයක් ඇති කරනවා. ඇති කරලා බඩිකින කාටද බඩි කාටද පිපාසේ. මහබතහතරේ අපාසුතාවේතිී වතුරටි එකක් දාාන බීමි එකක් බොන මගේ පහසුතාව නැතිවුණාද අ මහබුතහතර ක්‍රියාත්මක වන ස්භාවයක් පහසුව නැතිවුුණා. එතර බිව මමද. ෑ අර පානය කරණ යම් දෙයක් එකත් සතර මහභූතියෝ මභුතහතර සුද්දාශ්‍රික කලාපය හත්‍රමහදහදු මේ සත්‍ර මහධාතුත් එක සම්බන්ධ කල දීල මේ සත්‍ර මහධහතුන්ගේ පවතින්නාව අපහසුතාවය නැති කල්ල දුන්නා. නකර කෙනෙක්ද මේ කර යොක්කෝ. සිතුවිල්ලද දෙන හැබේ පීඩනයක් නමද කරන්න හමති නිරන්තරයෙන් පීඩනය හදේට ඇද ඇතුම පැකීපේගේ මාරු කර්ඩි කියෙන දවල්ලනකොට හවශ්‍යනකොඩ දවට පරතුන් පර පිරිසිදු කරන්නි කියෙන අනෝන ඇග සෝදන්නන කාමදමි කරන්න මමද මේ කරන්න ද සතරමහදහතුන්ගේ අපාසුතාව ඇති. අපාසුතාවයක් සතර හධාතුන ුදාස්ක ක ලා පේට ඇති සිතුවිල්ද. म माठने में अपास ेंगेड़ श लगेन अ ना खरामेंगेनेचा महादाा आपधतु ीबूत्रर आररा में सा में ुदरा जानवा से देशना करने कर ने करवान ने वििननेुने ඉද වන්නේ ගන්න මේ නාමරූප දෙක හැංගිලා ඉන්දලා අපි නටවනවා රූකට නටවන දෙකලක් සත්‍යය දව ඇ බලාගෙනඉන්න හොට ඇතට ඒ වගේත පැහැදිලිද කියනෙක් එන වර්තමානයේ අවිද්‍යාම කියන නාමධර්මය අපේ සිත තුල ක්‍රියාත්මකද ඔව දුකාරි සත්‍යයෙන් පොඩ්ඩක්වකි පීඩනය

මේ ඔක්කොම මේ සතරමහදහතුන්ගේ පාස්ුතමයන්ද මගේ පාසුතාවය සත්‍රමධහතුගේ පාසුතාාවය හැබයි ඒපාසුතාමයන් නැති කරගන්න කෙනෙක් ලෑස්තික රඟන්නේ මනස නාම ධර්මයක් ලෑස්තිකරයි එයා තමයි කියන්නේ ඔවුද්ද නැද්ද හැබයි ඒෝකි අවිද්‍යාව තුළ ඉඳගෙන බලනතා කල් මම කෙන දික්කට වැඩල න ද. රන්තනය පීඩනයක් ඇතිරන්න පීඩන සභාවයක්තියනවා සන්තාප සභාවයක්තියනවා දවනවා නිරන්තනය දෙවිල්ල හැදන්නේ හයටත් දෙවිල්ල මනසත දෙවිල්ල ම මීටකාලිනෝ චිවක් කාම ධාතු නිසා කාම සංඥා උපදිනවා ධාතිකේ මහබුතාහතරට කැමති මහබූතාතර කාම කාම කියැන කැමති මහබුතාහතරට ධාතුකිවා තියනවදන කැමති ධාතු හඳුනාගන්න කාම සඥ කාම සඥාව නිසා කම සංකප්ය උපදිනවා කල්පනා කරන හරි කාම සංකප්පය නිසා කම චන්දන තියකාමදාතු නිසා කාම හඳුනාගන්න හඳුනා ගැනීම නිසා කල්පනා කරනවා කල්පනා කිරීම නිසා කැමැත්ත ඇති වෙන චන්දයනිසා කාමදවිල්ල දැ නිරන්තරේම දැවිල්ල නැද අරම නටු කරගන්ට තම තම බලාපොරොත්තු අරම නිටු කරගන්න මොනතරන් අරගයක් කරන ද බාහිර ලෝක ඇත්තෙක්. එතරේ දෙවිල්ල හිද නෙමද කාම දවිල් හිද කාම පර්ේෂණය තොහොවා නිරන්තරයයේ දෙවිල්ලක් නැද්ද අරම නිටු කරගන්න දවිල්ක් නැද් එක කරදරයක් න මී ලොක කරදරයක් නේද ඒ තියනවාද දවන සභාාවයක් දෙවිල්ල ගතිය හේතු ප්‍රත්්‍යද හටගන්න සංකත සභායක් තින සංකතයි කිය ව බදුරජාන්නවා හේතු ප්‍ර්‍යයම හටගන්න වදන හේතු ප්‍ර්‍යයම හටග. විපරිනාම සභාය තින. පෙරලන. යකාර න්නාකාර ගන්න වෙනස්සන සභාවයක්ති නවා සෑම මොතකම මහබුත හතර සිතත් පෙල්ලන්නේ නැද සි වල සිතුවවිල සිතුවවිල්ල සිතුවිල්ලට පෙල්ලන්න නද තර රයාත් මොහත මහත මහොත පාස පෙල්ලන්න නෙද වෙනස් කරන්නද තියනකාරය අන්නනාකාරයක් ගන්නද විපරනාාම සභාවය කුත්ති මහතරම දුක් හතරමයිති දුක්කාරය සත්තියට නැද්ද ම් කාර ස එනම් විද්‍යාවට එන්නනම් දुකාරරි සතය තේරුම් ගඩ මඕනිව එත මමද කරන්නේ මම මගේ කියන සභාවය අයි වෙන්න ඕනේෙද එක රාග්‍ය අයින් කරන්න ඕනෙද මේ භවි හැබැයි හේතු හැදුවොත් පල පහ බුක්ති විඳින්න වෙන මොනද අයි ජලාබුජ බැස්වොත් අ්ඩජබැස්සත්හෙමයි ජලායහෙමයි කොුණ කානු පල්ල අතුර වලක්ත හෙමයි උපපාතික තියනවා අසංජතාලය හා අරූපාපට ්‍රක්්මෝක හැ ඒව නම ධර්මයන් විතරයි අසංජතලය රූපධර්මයක් විතරයි අනි සෑම් තැක පංචෝකර බව පහක් හැදෙන ඒ පා හදන්නේ වර්තමාන හේතු පහෙන් එහම් අවිද්‍යාව මේ බවේ නැති කර ලෝ නෙද නද අයි තිබබොත් මොකක්ද කරන්නේ ග බවයට අවිද්‍යාව තියනති තියන තාකල් නේ දර කර්මකරන්න සංස්කාර ගොඩන ගැ කුසල් පැත්තට අකුසල් පැත්තරත් යන්නේ මේ මනසට ඉඩදීලතියන්නේ සංස්කාරයන් එක ක්‍රියාත්මකවෙන්න කුසල චේතන අකුසල චේතන හදන්නම අවිද්‍යාව හින්දද නැද අවිද්‍ය හිදම තමයි විද්‍යාව උපදවාගත්තනන්ගේ අරාග්‍ය අවසන් කරලා ය අදේශය අවසන් කරලා. මම මගේ කියන දිට්්‍යිය හා මානය අවසන් කරලා එයා අවිද්‍ය විද්‍යාව උපදවාගෙන මේ භවේ දුක්කෙලවර කරනු තේරනා එහනම් ඒගව භවයටත් මේ දුක්ටිකරන් යනවද මේ භව අවසන් කරනවද මේ භවේ අවසන් කරන්න වන මේ හ ුතු පහයින් කරන්න ඕනි එනං අවිද්‍යාාව මූලික ධර්මයක් නේද අවසන් කරන්න. සංස්කාර අවිද්‍යාව නිසා නිසාංස්කරදැ අවිද්‍යා සංස්කාර දැන් ටයෙනවා මේ භව වර්තමාන තන්නාවත්ීන තාත් ොට හේතුතුනයි කාමතන්න බවතන්නවිබවන්න භවයෙන් භාවයට ප්‍රාර්ථනා කරන කාමලෝකට කැමතින රූප වචර බ්‍රහ්ම ෝකට යන්ට කැමති බවන්න ඒ කටන දැ ටත් ද හොඳදයි අරප වචර ්‍රහ්මලෝ අමං්‍යොහි බවතන්නා මර නමට වන්න න දවී ලෝක කාමතන්න නෑමට වන්න මංඟයි මනුස්සය කෙළයිපදන ඒේ කමන්න කාමතන්න බවතන්න ද විභවතන්න කියන උච්චේද දික්ටිය අත්ක බැඳ ච්ච එක ර කාමතන්න බවතන්න කන සසත දික්ටි අත් එකක බැ ච්ච මනස. උච්ේද දිට්ටි කියල කියන ඒගවභවයන් නෑ එහම දික්්ටිකත්තායි නැදද ඒ ඔබාවය නකල් දරජන කම් ප්‍රතික්ෂ ප කර. ස්ස ච්චේද දික්ටි දෙක ප්‍රතික්ෂප කරන හේතුන්ගේ හේතුයි කොළොත් දුකෙන් නිදහස වෙන පුළා හේතු හැදුවත් ල දුක්දි නාමතමයි එන තන්නාව කියන එක නාම ධර්මයක් නෙමයිද තුර වර්තමානය අප අවිද්‍යාව කියන නාමධර්මයත් අපේ සිත තුල ක්‍රියාත්මක වෙනවා සංස්කාරය කියන නාමධර්මයනුත් අපේ සිත තුල ක්‍රියාත්මක වෙනවා තෘෂ්නාව කිය නාම ධර්මයත් අපේ සිත තුල ක්‍රියාත්මක වෙනවාද සිතුවිල්ලක් විටරයි නීද සිතු විුවලට ඉඩදල හට බින්නී. ඔයි සිතුවිලි ගොඩනැගීමෙන් ඇති පලේ මොකක්ද මොහොතකට තියනවද පලයා ඇයි නාමධර්මයන්ට ආශක චිතක්ෂණයයි එක චිතක්ෂණය නාමධර්මයකට රප ධර්මයන්ට තියනවා එකන මහබූත හතරගට තියනවා චිතක්ෂණ දෙකක්තුනට කාලයක අශ්‍ය තියන මහබූත හතර තිෙන. තක්ෂණ හතකටක් දහයක් පවතින මහබුත හතර තිීෙන චිතක්ෂණ දහයක් දොළහක් පවතින මහබුත හතරතියන. චික්ෂණ දදාහතත්තු ලිරයි. සියලම රූප විශවයේ අධ්‍යාත්මික බාහිර රපකිවේ මහබුදත හතරට ආයිශ චික්ෂණ දාහතයි චිතක්ෂණ දහතක් යන තප්පරය ලක්‍ෂකට බිඳ ඉට තරකෙටි කාලයක් තුවෙල ඇතිල නැතිෙන. ඒ දහතනුත් දෙකයි සිතේ ආයිුශ. අල්ලගෙන ද මනස මේක චිතක්ෂණය අත්තුල එ පද බිදින මනසාපි අල්ලගෙන නැද්ද. ග්‍රහණය කරගෙන නැද්ද තිනවන අවිද්‍යාව හින්දනමීද ඒ මේ බවේ තන්නාවට මොකද කරන්නල තාව නැතිගොලො අවිද්‍යාවතිවරය අවිද්‍යාව තියනතා කල්තමයි තන්නාව තිය. තෘෂ්නාව යම්තැනක එකන යම් තැනකට සිත ඇලනවද? මට කලින්රුත් දේශනා කලා තන්නාව හටගන්න ස්ථාන හැටක් තියවා හට තැනක් තියෙනවා තන්නාව හටගන්න එකසි අටාකාරයකට හටගන්න. මේ දොරවල් හයටම තන්නාව ඇලන ද සිද ඇසට කනට නාසට දිවට සරීරේට මනසට ඒකට ගෝචර වෙන බාහිර අරමුණු වලටත් සිත එලනවද රූප සබ්ද සිත එල ගන්ද රස පහස අරමුණ. ඒ අරමුණු බාහිර ඉන්ද්‍රියනුට නිසා හටගන්න සිත්හටත් ඇැලනවද චක්ව විඤ්ඥාන ඇස යිරූපය හි එකත් එැලෙන. කනයි සබ්දේනි සොත විඤ්ඥාය කරත් එලෙන. නාශය ගන්ධදය නිසා ගාන විඤ්ඥානය එකරත් ඇැලිෙන. දිවයි රස්ය නි ජවවා වි්ඥා එකටත් එලෙෙන එලනවාදන සීරේ පහසයි නිසා කය විං්ඥාන එකකරත් තැලෙන. මනස අරමුණුව නිසා මනෝ විඤඥානය එකකරත් තැලෙ. විඤ්ඥාන් හයටත් තැලනවා සිතඇැල කොච්චර වෙලා ඇල්ලකන එක චිතක්ෂණය අයිඇැලන සිිතක්ෂණ ඇතුළිවර අයිතලන. ආයිතක්ෂණවර අයිතල මොකදූැති ප්‍රෝජඒ දැමොකද කරන එක තක්ෂණය අයින් කරන්න පුළුව චිතක්ෂණයයන්න අයිං කරන්න හැයි තන්න හට කොච්චරයිශෂ තිනල් නැවතන චිතක්ෂය චිතක්ෂයඇතුළ එලනවාන ගත තරක්ෂණඇතුළ ඇතිතුවෙල නතිවෙන වන අයින් කරන්න චිතක්ෂණබතම අයින් කරන්න මොහොතයි යන්න අයින් කරන්න හැබයි හැට තැනිම අයින් කරන්න එක පාර ඒ බැරිනා ඒටික තේරුම් අරගෙන හරි ඔය හැට තැනින් ගලවඩම වෙනවා මේ භවිී ගම භවයට වි්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන් පහ ගොඩනැගෙනවට අකමැතින ඒකට කැමති නැත්තා මේ හේතු පහයින් කරන්නම වෙන භවේ ඒ ගාවයි පුනර් භවයක් නෑ නත්ති ති පුන බහෝ බුදුරජාණදේශ මට අයිපුනර්භවයක් නෑ එතුර පුනර් භාමයකට යන්නේ සත්්‍යයෙක් පුච්චලේද එමන ත මේ නාමරූපදික එර බදහ ති වැඩේ ොකක්ද ප්‍රයෝචනය මකත් අර්ථයක් තියෙනවත් නිස්සාරද හරයක් තියනවද රූපය හරයක් තියනවාද පන පිණඩුපමා පෙනපිඩක් සභවේද සභායම තමායි යරූපේදන වේදනාව දියබුබුල කටුපමා කර සැනර්තු ඇති ලනැතියන දියබුබුල වස් හ ක ොද වෙන්නේ. බු ක්ෂ ෝඩ ෝඩ න ැතින න ති බත් ැල උතුරන හට බලක මොද ේ. එයා සමානමයි බේදනා සංඥා මිරිංගුවට උපමා කළ. සංඥාවට තමයි උකරතමයි ලොකුම කරදර සංඥාවතයි ලොකුම කරදර. සැනම් බැඳන සිීත වර්ණයට බැදනවා නිසිත සැනි සංඥ මිරිංගුවක් බදුරජාන්ස දේශන. මිරිංගුවක මොකදතින හරි ? ස්‍යශය තිෙනවාද නමුත් නැතිදයක් ඇති හැටියට පෙන්න නැද අපි රැටිලාන ඇද ම් සාස්කාර ෙහෙල් කදක් මොකදද ගන්න පුල වතුරට හරත් කර ගන්න පුළදගන්න කෙල් බඩද ඒ මොක්කකටද ගන්න පුල යක වෙට ොයිල් ලොටරග එච්චර කරන්න වෙන ද? ම පත්තු කරන්න අපපල කපලලාන කොට ැටි පහනතිය පහ පත්තු කරටන් කරන්න බුදුරජාණන් දේශනනා සයින්ස්කාර යවවිදිීමම තමයි වි්ඥානය මයාවක් රවට්ටන කමයි කර මැජික් පෙන්න්න නොදැකල තියනන මැජික් අර කෝටකක් මල අදකමතන තින ොපියක් දන පොිලොල ගතර ඒ කරන්නේ ඇත්තමදේ දා මොලික බොරුද විඤ්ඥානය තෙවිදිීම තමයි රට කම තමයි විර එ ඒකාවට බලාපොරොත්වයන යි හද එ අප ආයිරැපටනේ. එන අවිද්‍යා සස්කාර තන්නා උපාදාන තදින් ගන්න ස්භහාවය මේ බහේ අයින් කරමුද සසර නිවනට බණ කියගේ. හේතු පල අත හේතු පහදදාගත්ත කරන්න දෙන්න දැන්ගති ඇවිල්ල තියන්නේ හතු පහදාගත්නෙ දැ මේ භය තු හේතු පා හැදුව මොගද කරන්න. ජාන්වාස දේශනායකන අතීතය හේතු පහැ වර්තමාන ප පහක් හෙදවා වර්තමාන හේතු පහ අනාගත පල පහක් කදන වර්තමානය හේතු පහ අවසන් කොළොත් අනාගතය හේ අනාගතය පල පහ ැදන්නේ න දැ පලයන්ගේ ප්‍රයෝජිනයක් තිීනොද නැන රූප වේදන සංඥා සංකාර වි්ඥාන කියන පහ මොකද තින පලය ප්‍රයෝජනය හරය මොකද ගඩ ජ එ වර්තමානය හේතු පහයින් කොළොත් අනාගත පලපහන් නිරුද්ධයි සගතයන් වස පුච්චලය න කෙනෙක් නම ජීවයක් නෙම නාම රූපතික ක්‍රියාව නවතිනවා සතර මහදහතුන්ගේ ක්‍රියාව නවතිනවා ඉස්කන්ද ධාතු ආයතනගේ පැවත්මක් නෑ පොනර් භවයක් නෑ ප්‍රවෘතිය නවති පැවත්ම නවතිනවා පැවත්ම ගෙනයන්න ඕනද පැවත්ම ගෙනියනවන මටිකක් අර ගෙන අන්ඩ මොනද ජාති ජරා ඒ ගෙන අන්න වෙනය ව්‍යාදී කොරන කී පාර කැද දන්නේ ව්‍යාදිී මරණ සෝක කනගාටු හැඩීම් වැලපීම් කයික දුක් මානසිික දොම්නස් ප්‍රියන්ගෙන් වෙනීම් අප්‍රියන් අයිකීම් කැමති දැ නොලැබීම් අකමැති දේවල් මටික තර මටිකති ලන්නබේ ඒටිකට අකමැදි නම් ඔය හේතු පහ වර්තමාන අනාගත පලපහ නිරුද්ධයි පැහැදිලිද කියන අදර ධර්මදේශන අවසන් කරන කාලය හරි ජපි තීරණයක් ගඩුවනි අනනාදිමත් කාලයක් සංසාරුව හේතු පහම හදාගෙනාව වර්තමාන පළ පහ බුක්තිවිින්ද. ඒ බහවල හේතු පහදල දැනු තේකම වෙලාදීනවා අතේ හේතු පහනිසා වර්තමාන පළපහ කදාගත්ත ද වර්තමානේ මේ හේතු පහ හැදොත් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා එයා දුකවඩ ඉන්නේ දුකවඩ ලැගගෙන නැවත දුකක් මොහොයලා බෞද්ධ දර්ශනය ඉදිරිපත් කළේ දු නිදහස් කර නිදහස්ෙන්ට එන බණකිවෙද්දුකෙන් නිදහස්ට සසරෙන් නිවනට අංකා විතරණ විශුද්ධි හේතු පල පැහැදිලිද කිය ධර්ම දේශන වවාසන් කනද. හඳරංගය කත්තය ගන්න නවසීලන්තේ පදිංචි දි හෙ කොඩ පිළ රච්චි ප විත්‍රර සමරත්න තුළ පව රද අ ස කසල්යක් දස ප්‍රර්ථනා කරනවා සාධ යෝග මදර සంපතක් බේවකිළ ප්‍රාර්ථනා කරනවා සංසාරර්ගත ලොස පසිරු ඥාත න්ට පින් අනමෝධන්රනස්ස ජීවත්ව සිටිනසිරුදිනාටම දරවන්ට ස ප්‍රාථාන කරන පමි සිටන සසිරු දිනාටසෙත් ප්‍රාර්ථනා කරන දශකයන් වහන්සේට නිදුක් නිරෝගිශව පාර්ථනා කරනව ජනවාරි දහාවනදදිීන පන්දිනේගෙ දෙන ඔයි ඉන්ද්‍ර දුවට නිදුුක් නිරෝගිශවෝපත් භහ ප්‍රාර්ථනා කරනවාව දැනට සම්බෝධි විහාරයේ සභපති වහන් සභාපති ස්වාමින් වහන්සේට කාරමන්ඩල්ලටෙසත් පාර්ථනා කරන පත්ති වදාර පපුච්ච ගංගොඩ විලසෝමහෙමේ පාණුදුර අරිය දම හෙමි ඇතුළු බෞද්ධමමා ශලය නිර්මාාතරව පේ ද ම කොසලදම මල් හසේසේ පත් කරනවා සිරුත්තන පු ා මෝදන සිද්ධ කරන හෙමන මේ රැස්කරග අරනන්ත ප්‍රමාණ පපුනි ශක්තින්නේ තමතමන් නමින් පරලෝසබත් ඥාතියෙන්සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතින හෝතු කෙන ගාතවන්. රැස්් කරගත්තානම් ත ප්‍රමාණ පොනිසා අක්තින් තුළින් ආසිරවාද ප්‍රාර්ථන කරනන්නයට තුන්රුවන් ගාසිරවා දෙල බේවා සියලු දෙනාට නිදුක් නිරෝගි සෝපත් භාවය වගේම මනික්සාදී නිරෝගි දරු සම්පත් යආකාරය මිෂ්ට සිද්ධ වේවා ඒසරු දෙනට නිදුක් නිරෝගි සෝපත් භාවය තිර්චීවනය දීර්ගාවි සම්පත්සල සේවා යොපන්දිනයේ දෙනා අඇතුලේ සියලු දෙනනාට යහපතක්ම වේවාන්සතක්ම වේවා සාාන්තියක්ම වේවා. නිදුක් නෝග සෝපත් භාාවය තිරචීවන දීර් ගායි සම්පස්සල සේවා ඒ නදාමය උතුම් පුුණ්්‍ය ශක්තිය හේතුවා සනාවීවා කියල හිතාගෙන සාධකය. ඒවගේ සම්බෝධි විහාරය සභාපති ස්වාමින්න් වහන්සේ කාර මණ්ඩලේ පත්ති වදාලළ ගංගොඩිලු ස්වාමීන් වහන්සේ බෞද්ධ්‍ය මාද ාලය පදානග කුසලදම ස්වාමන් වහන්සේ පන දුරාරිය දම ස්වාමන් වහන්සේ ඇතුළු අප පත්ති වදසල් වාමින්න් වහන්සේලාටම මේ පින් අන ෝදන් කරනා පින් අන ෝදන්ලීමෙන් සොපත්තේවා සෑම කෙනෙක්ම තායික්මන් භවයකදී උතුම් මොනිවනින්ම සැනසෙත්වා කියල සාදුකයන්න ධර්මාස්ශනමනින් ක්‍රස් කරගත්තන ත ප්‍රමාණ පුුණනිසාක්තියෙන්න්න බාප සෑම දෙනාටම ඉතායික්මන් භවයකදමන ත මේ භවේදීම උතුම් මුූ චතවාාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා කිය හිතාගෙන සාදුයන් සෑම දෙනාට මා සිරවාද කරනවා අභිවාදනශීලිස්ස නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝස්කංබල ආවුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේීමත අතෝනි්බාන සම්පත්ති එමිනාතේ සමිච්චතුූ